विक्षिप्त भावेट पमुनुवन्नट रुसियाव मेवन विट समत्व सिटिनवा केसे नमुत युक्रेन जनाधिपतिवरया 2024 दी ක්‍රිමියාව යලිත් යුක්‍රේනයට ඇඳා ගන්නට කටයුතු කරන බවට එක් පසකින් වහසිබස් දොඩද්දී අනෙක් පසින් බටහිර මිතුරන්ගෙන් යුදෝපකරණ ඉල්ලා සිටින්නේ සිංගමන් යදින්නෙකු සිහි ගන්වමින් මෙවන් ව්‍යාකූල තත්ත්වයක් තුල රුසියානු දේශ සීමාශ්‍රිත ප්‍රදේශවලට පීඩාකාරී ප්‍රහාර එල්ල කරමින් යුක්‍රේනයද පහසුවෙන් පරාජය බාර ගන්නට සූදානම් නොමැති බව ප්‍රදර්ශනය කරන මුත් හමුදා සේවය අනිවාර්ය කිරීම සම්බන්ධ නීති දැඩි කරවන්නට එරට පාර්ලිමේන්තුව එකඟ නොවීම සම්බන්ධයෙන් කෝපාවිෂ්ඨව සිටින හමුදා ප්‍රධානියා පවසන්නේ තමන්ගේ රාජකාරිය ඉටු කරන්නට සෙබළුන් ලබා දීමට නොහැකිනම් දේශපාලනඥයින්ට සටන් පෙරමුණට යන්නට සූදානම් වන ලෙසයි සියවසකින් පමණ රුසියාවට උදා වූ දරුණුතම ශීත ඍතුව මැද සිදුවන යුද ගැටුම් සහ යුක්‍රේනයේ අභ්‍යන්තර බල අරගල මැද මේ ආකාරයෙන් ගිනියම් වූ රුසියා යුක්‍රේන යුද්ධයේ 99 වන සතියේ සුවිශේෂීම සිදුවීම් වල විශ්ලේෂණාත්මක විග්‍රහයයි මේ. යුක්‍රේනයේ සෙලෙන්ස්කි පාලනයට රුසියානු පාර්ශවයෙන් එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාවක් වන්නේ සෙලෙන්ස්කි නාසිවාදියෙකු බවයි. දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විටත් යුක්‍රේනය සෝවියට් සමූහාණ්ඩුවේම කොටසක් වුවද ඔවුන් සෝවියට් පාලනයට එරෙහිව හිට්ලර්ගේ නාසි පාලනයත් සමග සහයෝගයෙන් කටයුතු කරන්නට වූවා පමණක්ම නොව නාසි හමුදාවලට බැඳී සෝවියට් රතු හමුදාවන්ට එරෙහිව සටන් වැදුන බවද ඉතිහාසයේ අප්‍රකට කරුණක්. කෙසේ නමුත් එවන් තත්වයක් ඇතිවීම සඳහා 1930 දශකයේ මුල් භාගයේ යුක්‍රේනයේ මුහුණ දුන් අතිශය පීඩාකාරී වූ මහා සාගතය හේතු වූ අතර එය සෝවියට් පාලක ජෝසෙෆ් ස්ටාලින්ගේ තීරණවල ප්‍රතිඵලයක් ලෙස පුළුල්ව පිළිගැනෙනවා. මේ සම්බන්ධයෙන් රුසියා යුක්‍රේන සම්බන්ධතාවල අතීතය සවිස්තරාත්මකව ඉදිරිපත් කළ වැඩසටහන් මාලාවේදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළ බැවින් මෙහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුර යමක් සඳහන් නොකරන නමුත් යුක්‍රේනයේ තුල නාසිවාදී අදහස් පැනපදියම් වන්නට හේතු වූ කාරණා මොනවාදැයි ඔබට වැටහෙනවා ඇති. මෙම ඓතිහාසික යථාර්ථය තුල නාසි නායකයින් සහ එම පාලන තන්ත්‍රයේ ඇගීමේ විවිධ නෂ්ටාවශේෂ අද පවා යුක්‍රේනයේ දැකගත හැකි වන අතර මෙම වසරේ පළමු දිනේදීම එල්වීව් නුවර පිහිටි එවන් නාසි කෞතුකාගාරයක් එල්ල කරමින් එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එම කෞතුකාගාරය මුළුමනින්ම පාහේ විනාශ වුණා. යුක්‍රේනය ගිලගෙන ඇති නාසි මතවාදයේ මුලිනුපුටා දැමීමද මෙම සංග්‍රාම ව්‍යාපාරයේ තවත් අරමුණක් බව රුසියානු ජනපතිවරයා විටින් විට සඳහන් කරන අතර මෙවන් ප්‍රහාරවල ඉලක්කය සංග්‍රාමික වාසියක් ලබා ගැනීම නොවන බවත් ඒවා සංකේතාත්මක ප්‍රහාරයන් පමණක් බවත් සඳහන් කළ යුතුය. කෙසේ නමුත් එලෙස විනාශ වූ කෞතුකාගාරය යලි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මේවන විටත් යුක්‍රේනයෙන්ම නාසිවාදීන් ඉදිරිපත්ව හිඳීම තුල රුසියානු ජනපතිවරයාගේ අභිප්‍රාය කෙතරම් ඉක්මනින් සාක්ෂාත් කරගන්නට හැකි වේදයි සැක සහිතයි. මේ අතර නව වර්ෂයේ උදාව සමරනුවස් මොස්කව් නුවර පිහිටි හමුදා රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි යුද්ධයෙන් තුවාල ලැබූ රුසියානු සොල්දාදුවන්ගේ සුවදුක් විමසීම සඳහා එහි ගිය ජනපති ව්ලැඩිමීර් පුටින්ගෙන් එක් සොල්දාදුවෙකු පසුගිය වසර අවසානයේ බොල්ගොරොඩ් වෙත එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධයෙන් විමසනු ලැබුවා. ඊට ප්‍රතිචාර වශයෙන් එක එල්ලෙම එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව හැඳින් වූ රුසියානු නායකයා එවන් ක්‍රියාවලට දඬුවම් ලබා දීම අනිවාර්ය වනු ඇති බවත් සඳහන් කළා. කෙසේ නමුත් යුක්‍රේනයේ මෙන් තම හමුදාවන් කිසිදු විටක සිවිල් වැසියන් ඉලක්ක නොකරන අතර තමන් ප්‍රහාර එල්ල කරන්නේ මැනවින් අධ්‍යයනය කොට තෝරා ගන්නා ලද හමුදාමය වැදගත්කමක් ඇති ඉලක්ක වෙත පමණක් බව සඳහන් කළ ජනපතිවරයා මුළු කියේ වගනුවරම ආවරණය වන පරිදි කාපට් බොමින් සිදු කරන්නට තම හමුදාවන්ට හැකියාව පැවතුනද තම ප්‍රතිපත්තිය එය නොවන බව දාවධාරණය කළා. එමෙන්ම වැඩිදුරටත් කරුණු දැක්වූ ජනපතිවරයා යුක්‍රේනය යනු රුසියාවට පහර දීමට බටහිර විසින් භාවිතයට ගෙන ඇති එක් මෙවලමක් පමණක් බව සඳහන් කළ අතර තම සැබෑ සතුරා වන්නේ බටහිර බලවතුන්ගේ එකමුතුව බවද පෙන්වා දුන්නා.
එබැවින් එම රාජ්‍යයන් විසින් දියත් කර ඇති බටහිර සංස්කෘතිය රුසියානු සමාජය සහ යුරේසියානු කලාපය තුල ප්‍රචලිත කරවීමේ ව්‍යාපෘතියද පරාජය කරන්නට තමන් කටයුතු කරන බවද මෙහිදී ඔහු සඳහන් කළා. ඒ සඳහා පැරණි සෝවියට් රාජ්‍යයන් සමග ආර්ථිකමය වශයෙන් පමණක් නොව සමාජ සංස්කෘතිකමය වශයෙන්ද සම්බන්ධතා ගොඩනගා ගැනීමේ ඇති වැදගත්කම ජනපති පුටින් පෙන්වා දුන්නා. මේ සියල්ල මැද වසරක කාලයක් සඳහා බ්‍රික් සංවිධානයේ සභාපතිත්වය රුසියාවට හිමි වේ ඇති අතර 2023 වසරේදී ශීඝ්‍ර වර්ධනයක් සහ පුළුල් ව්‍යාප්තියක් අත්කරගත් එම සංවිධානය 2024 වසරේදී තවත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනු ඇති. මෙවැනි පරිසරයක උදා වූ නව වසරේ දෙවන දිනේදී යුක්‍රේන අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක බිහිසුණු පිපිරීම් වාර්තා වූ අතර ඊට හේතු වූයේ ඩ්‍රෝන සහ දිගුදුර අධිවේගී මිසයිල යොදා ගනිමින් යුක්‍රේනයේ යුදෝපකරණ නිෂ්පාදනාගාර සහ ආයුධ ගබඩාවලට එල්ල කළ රුසියානු ප්‍රහාර මාලාවයි. තමන් විසින් එල්ල කරන ලද සියලු ප්‍රහාරයන් සාර්ථක වූ බවත් ඒවා සියල්ලක්ම නිවැරදිවම ඉලක්කයටම පතිත වූ බවත් සඳහන් කළ රුසියානු පාර්ශවය යුක්‍රේනයේ සිවිල් වැසියන්ට හානි පැමිණවීමට තමන් කටයුතු නොකරන බව මෙහිදී ද අවධාරණය කළා. කෙසේ නමුත් මීට ප්‍රතිචාර වශයෙන් දේශ සීමා ආශ්‍රිත රුසියානු ඉලක්ක වෙත පහර දීම යුක්‍රේනය විසින් දිගින් දිගටම කරගෙන යනු ලැබුවද ඒවායින් බොහෝමයක් රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් ව්‍යර්ථ කරවනු ලැබූ බවත් ඉන් සිදු වූ හානි අවම බවත් එම පාර්ශවය සඳහන් කළා. මෙකී පසුබිමේ දි ඉකොනොමිස්ට් සංගරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් සෙලෙන්ස්කි 2024 වර්ෂයේදී යලිත් වතාවක් ක්‍රිමියානු වර්ධක් දීපේ තම පාලනයට නතු කරගන්නට හැකිවනු ඇති බව සඳහන් කළා. කෙසේ නමුත් ඒ සඳහා කාල රාමු ඉදිරිපත් නොකරන්නට තරම් පරිස්සම් සහගත වූ ජනපතිවරයා තම අවසන් ඉලක්කය සෝවියට් සංගමය බිඳ වැටීමේදී යුක්‍රේනයට හිමි වූ දේශ සීමා යලි අත්පත් කර ගැනීම බවද ප්‍රකාශ කළා. එනමුත් දැනට තම මූලික ඉලක්කය වනුයේ නැගෙනහිර දේශ සීමා රැක ගැනීම බවද සඳහන් කළ හෙතෙම තම දේශයේ වැදගත් යටිතල පහසුකම් ආරක්ෂා කර ගැනීම මේ මොහොතේ ඇති වැදගත්ම කාර්යභාරය බවද අවධාරණය කළා. එකී ඉලක්ක සපුරා ගැනීම සඳහා ජර්මනියේ නිෂ්පාදිත ටෝරස් වර්ගයේ දිගුදුර ක්‍රූස් මිසයිල යලිත් වතාවක් ඉල්ලා සිටි හෙතෙම තමන්ගේ යුද ශක්තිය රඳා පවතින්නේ කුමක් මතද යන්න යලිත් වරක් සනාථ කරනු ලැබුවා. මින් පෙර අවස්ථා දෙකකදී පමණ යුක්‍රේන ජනාධිපතිවරයා මෙම මිසයිල ඉල්ලා සිටියද එකී ඉල්ලීමට ජර්මානු පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර හිමි වූයේ නැහැ. එසේ වුවද බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය යන රටවල් ස්ටෝම් ෂැඩෝ මිසයිල යුක්‍රේනය වෙත ලබා දී තිබූ නමුත් එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්නට නොහැකි වූ බවද සඳහන් කළ යුතුයි. මෙවැනි තත්ත්වයක් තුළ ඇමරිකාවෙන් යුක්‍රේනය වෙත ලබා දෙන්නට සූදානම් කොට ඇති හිමාස් වර්ගයේ මිසයිල ලෝන්චර කිනම් අයුරින් භාවිතා කරන්නේද යන කාරණය යුක්‍රේන හමුදා අණ දෙන්නන් විසින් තීරණය කරනු ඇති බව සඳහන් වුවද ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් දැනටමත් සක්‍රිය අන්දමින් යුද පිටියේ කටයුතු කරන බව පසුගිය වැඩසටහනකින් පැහැදිලි කළා ඔබට මතක ඇති. යුක්‍රේනයේ ඇමරිකානු තානාපති බ්‍රිජට් බ්‍රින්ක් සඳහන් කළේ යුද්ධය ආරම්භ වූ දා පටන් අධිවේගයෙන් හැසිරවිය හැකි මිසයිල පද්ධති 30ක් පමණ ඇමරිකාව විසින් යුක්‍රේන හමුදාවන් වෙත ලබා දී ඇති බවයි. ඒවායේ දුර සීමාව කිලෝමීටර 160ක් පමණ වන නමුත් යුක්‍රේනයේ ඉල්ලා සිටින්නේ ඊට වඩා දුර මෙහෙයවිය හැකි මිසයිල සහ රොකට් ආදියයි. කෙසේ වුවද රුසියානු හමුදා විසින් යුක්‍රේන හමුදා වෙත ලබා දී ඇති ලෙපර්ඩ් 2 වර්ගයේ යුද ටැංකියකට පහර දී විනාශ කරන දර්ශන ඇතුළත් වීඩියෝවක් මෙදින සමාජ මාධ්‍යයේ සංචරණය වූ අතර බටහිර නවීනතම යුදෝපකරණ මේ ආකාරයෙන් සටන් විමේදීම විනාශ වීම රුසියානු යුද යාන්ත්‍රණයේ උසස් බව කියාපාන සාධකයක් ලෙසින්ද ගත හැකි. එනමුත් මෙදින ප්‍රකාශයක් නිකුත් කළ ලිතුවේනියානු අග්‍රාමාත්‍ය ඉන්ග්‍රිඩා සිමොනයිට් සඳහන් කළේ සියලු බාධක පරයා යුක්‍රේනයට යලි යුදමය වශයෙන් නැගී සිටින්නට හැකි බව තමන් විශ්වාස කරන බවයි. පවතින තත්ත්වය තුළ යථාර්ථයෙන් බොහෝ දුරස් වූ මෙවැනි ප්‍රකාශවලින් අපේක්ෂිත එකම ප්‍රතිඵලය යුක්‍රේන හමුදාවේ මානසිකත්වයේ ඉහළ නැංවීම පමණක් බවද මෙහිදී සඳහන් කළ යුතුයි. මෙම තත්ත්වය තුළ යුක්‍රේනය විසින් රුසියාවේ සිවිල් ජනයාට හානි ගෙන දෙන අන්දමින් එල්ල කරන ප්‍රහාර සාධාරණීකරණය කරන්නට ප්‍රංශය ඉදිරිපත් වූ අතර ඔවුන්ගේ තර්කය වූයේ රුසියානු ප්‍රහාරවලින් ආරක්ෂා වීමට පියවර ගැනීම සඳහා යුක්‍රේනයට අයිතියක් ඇති බවයි. කෙසේ නමුත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි නොසතුට පළ කළ යුක්‍රේන ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති සහ හිටපු ජනපති දිමිත්‍රි මෙද්වදේව් සඳහන් කළේ ප්‍රංශය රාජ්‍යතාන්ත්‍රික සීමාවන් පිළිබඳ කිසිදු තැකීමක් නොකරන අමන රාජ්‍යයක් බවයි.
එකෙසේ වෙතත් නව වසරේ හොඳ හිත ප්‍රදර්ශනය කිරීමේ පියවරක් වශයෙන් දෙපාර්ශවයම යුද සිරකරුවන් හුවමාරුවකට එකඟ වූ අතර එහිදී යුක්‍රේන අත්අඩංගුවේ පසු වූ රුසියානු සොල්දාදුවන් 248ක් සහ යුක්‍රේන සොල්දාදුවන් 230ක් නිදහස් කළ බව ප්‍රකාශයට පත් වුණා. මෙම යුද සිරකරුවන් හුවමාරුව යථාර්ථයක් බවට පෙරලීම සඳහා එක්සත් අරාබි එමීරය විශාල වැඩකොටසක් සිදු කළ අතර දෙසැම්බර් මාසයේ අගභාගයේදී නත්තල වෙනුවෙන් යුද සිරකරුවන් හුවමාරු කර ගැනීමක් සිදු වුණා. එකී වැඩපිළිවෙලෙහි අරමුණ සාම සාකච්ඡා සඳහා මාර්ගයක් විවෘත කර ගැනීම බව සඳහන් වුවද තවමත් එවැනි කිසිදු ධනාත්මක ලක්ෂණයක් නොපෙන්වන බවත් සඳහන් කළ යුතුය. මේ වන විට යුක්‍රේනය මුහුණ දෙමින් සිටින බටපිරි සිංහයට යුද සේවය අනිවාර්ය කිරීමේ ක්‍රමවේදය තුල පවා විසඳුමක් නොමැති තත්ත්වයක් තුල ලොතරැයි ක්‍රමයක් මාර්ගයෙන් යුද සේවයට බැඳීම සඳහා ජනතාව උනන්දු කරවිය හැකි බවට එරට හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ ටිමෝෆේ මලාවනෝ යෝජනා කර තිබෙනවා. මන්දයත් යුද සේවය අනිවාර්ය කිරීමේ මුල් අවස්ථාවේදී ඊට අදාළව පැන වූ වයස් සීමාව ඒ මොහොත වන විට පසුකොට සිටි සියල්ලන්ම එකවර හමුදා සේවයට කැඳවන්නට අවස්ථාවක් තිබූ නමුත් මෙයාකාරයෙන් දීර්ඝකාලීනව එම වැඩපිළිවෙල හරහා බඳවාගත හැක්කේ දෛනිකව එම වයස් සීමාව පසු කරන සීමිත ප්‍රමාණයක් පමණක් බවත් යුද බිමේ පවතින තත්ත්වය අනුව එම ප්‍රමාණය දෛනිකව සටන් පෙරමුණේ මරණයට පත්වන සහ තුවාල ලැබුවන් සංඛ්‍යාව ආදේශ කරන්නටවත් ප්‍රමාණවත් නොවන බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඒ අනුව මෙම ලොතරැයි ක්‍රමය හරහා අනිවාර්ය යුද සේවයෙන් මිදෙන්නට අවකාශ ඇත්තේ ධන කුවේරයන්ට පමණක් බව සඳහන් කරන ඔහු වියට්නාම් යුද්ධයේදී ඇමරිකානු හමුදාව යුද සේවයට සෙබළුන් සොයා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය සාර්ථක අන්දමින් භාවිතා කළ බවද පෙන්වා දුන්නා. මේ අන්දමින් බටපිරි සිංහය යුක්‍රේනයේ ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇති අතර තමන්ට සෙබළුන් සපයා ගැනීම සඳහා වඩා දැඩි නීති සම්මත කරන්නට එරට පාර්ලිමේන්තුව අසමත් වේ නම් හෝ එකඟ නොවේ නම් දේශපාලනඥයින් සටන් පෙරමුණට යාමට සූදානම් විය යුතු බව එරට හමුදා ප්‍රධානි ජෙනරාල් වැලරී සලුස්නි සඳහන් කරනවා. හමුදා සේවය අනිවාර්ය කිරීමේ වයස් සීමාව පහත හෙලීම ඇතුළු ඊට අදාළ අනපනත් දැඩි කරවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති නව නීතිවලට බොහෝ සභිකයින් එකඟ නොවීම නිසා ජෙනරාල්වරයා මෙම ප්‍රකාශය සිදු කරන්නට ඇති අතර ඔහු පවසන්නේ දේශයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා තමන්ට සෙබළුන් අවශ්‍ය බවයි. මේ වන විට අයත අන්දමින් යුද සේවය මගහැරි 9000කට අධික ප්‍රමාණයකට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කර ඇති නමුත් විවිධ සුළු වැරදි සඳහා සිරදඬුවම් නියම වූවන්ට යුද සේවය අනිවාර්ය කරවීමට ජෙනරාල්වරයා එකඟ වුණේ නැහැ. ඔහු පවසන්නේ හමුදා සේවය දඬුවමක් විය යුතු නැති බවයි. යුක්‍රේන ජනාධිපතිවරයා ක්‍රිමියාව අල්ලා ගැනීම පිළිබඳ සිහින දුටුවද යුක්‍රේන හමුදාව තුල පවත්නා සැබෑ ගැටලු මොනවාද යන්න මේ ආකාරයෙන් හෙළිවෙමින් පවත්නා අතර මනෝමූලික අතින්ද එය බරපතල අවාසියක් බව බලධාරීන් අවබෝධ කොටගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසින් යුක්‍රේන ගුවන් ආරක්ෂණ පද්ධතියේ ඇති අඩුලුහුඩුකම් සමාජ මාධ්‍ය හරහා විවේචනයට බඳුන් කළ සිවිල් පුද්ගලයන් ගණනාවක්ම පසුගිය සතියේ අත්අඩංගුවට පත් වූ අතර සමස්තයක් ලෙස යුක්‍රේනය පත්ව සිටින අසරණ තත්ත්වය මෙවැනි පියවර හරහා වඩාත් හොඳින් විද්‍යාමාන වනවා. යුක්‍රේනය මේ ආකාරයෙන් බටපිරිස්වල හිඟයකට මුහුණ දී සිටින අතර රුසියානු ජනපතිවරයාද තම රටේ හමුදාවන්ට බැඳී සේවය කරන විදේශිකයින් හට එරට පුරවැසි භාවය ප්‍රධානය කරන්නට තීරණය කොට තිබෙනවා. මෙම පියවර තුල රුසියානු හමුදාවලද බටපිරි සිංහයක් පවතින බවට සැකයක් මතුවන නමුත් මේ තාක් දුර නිල වශයෙන් නිරැන්නක් වාර්තා වී නැහැ. මෙම වාතාවරණ යටතේ යුද්ධය ආරම්භ වූ දා පටන් යුක්‍රේනයට බටහිර පාර්ශ්වයන්ගෙන් ලැබුණ යුදාධාර සහ විවිධාකාරයේ සහයෝගයන් පිළිබඳව පසුගිය සතියේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් කරුණු ඉදිරිපත් කළ අතර ඉන් කියවුණේ ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික වටිනාකමකින් යුත් යුදාධාර රටවල් 54කින් පමණ යුක්‍රේනය වෙත හිමි වී ඇති බවයි. ඒ හැරුණු කොට ඇමරිකානු සහ නේටෝ සමාජික රටවල් වලට අයත් චන්ද්‍රිකා 500කින් පමණ රුසියානු ක්‍රියාකාරකම් අධීක්ෂණය කරමින් පවතින අතර ඉන් 70%ක්ම හමුදාමේ චන්ද්‍රිකා බව එම වාර්තා මගින් පෙන්වා දෙනවා. ඊට අමතරව මිසයිල සහ කාලතුවක්කු උපකරණ 1600ක්, යුද ටැංකි සහ සන්නද්ධ රථ 5220ක්, ගුවන් ආරක්ෂණ පද්ධති 200ක් සහ ඩ්‍රෝන යානා 23000ක් යුක්‍රේනයට හිමිව ඇති බවද සඳහන්.
එපමණක්ම නොව 13500ක් පමණ වූ විදේශික කුලී හේවායන් පිරිසක් වරින් වර යුක්‍රේන හමුදා සේවය සඳහා එක් වූ බව සඳහන් කරන රුසියානු වාර්තාව ඉන් බහුතරයක් යුරෝපීය සහ ඇමරිකානු මහද්වීප වලින් පැමිණි අයවලුන් බවද ඉන් බහුතරය සටන් දිනේදී මිය ගොස් හෝ ඉන් පලා ගොස් තිබීම හේතුවෙන් මේ වන විට ඉතිරිව සිටින්නේ එවන් කුලී හේවායන් අතරින් 1900ක් වැනි ඉතා කුඩා පිරිසක් පමණක් බවද පෙන්වා දෙනවා සියවසකින් පමණ රුසියාවට උදා වී ඇති දරුණුතම ශීත ඍතුව මෙය බව මින් පෙර අවස්ථාවකදී අප ඔබ වෙත සැලකලා අතර පසුගිය සතියේ මොස්කව් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශ 30කටත් අඩු අගයක් දක්වා පහත වැටුණා. එනමුත් එය යුක්‍රේන පෙරමුණේ සිදු කරන මෙහෙයුම් අඩපණ කරලන්නට හේතුවක් කර නොගත් රුසියානුවන් අධික හිමේ පවා ප්‍රහාර දියත් කරමින් සිටියද යුක්‍රේනය ක්‍රිමියාව ඉලක්ක කරමින් ජනවාරි 5වනදා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. සෙවාස්ටොපෝල් වරායටද මීට සමගාමීව ප්‍රහාර දියත් වූ නමුත් රුසියානු ගුවන් ආරක්ෂණ මෙවලම් මගින් එල්ල වූ ස්ටෝම් ෂැඩෝස් මිසයිල සහ ඩ්‍රෝන 36ක් ඇතුළු සියල්ලම විනාශ කළ නිසා අනතුරක් සිදු නොවූ බව රුසියානු ආරක්ෂකංශ සඳහන් කරනවා. මේ අතර තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ සෙලෙන්ස්කි ජනපතිවරයාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි සහ උපදේශක ඇලෙක්සෙයි එරස්ටොවිච් පවසන්නේ යුක්‍රේනයට කෙතරම් අවශ්‍ය වුවද නේටෝ සහ යුරෝපා සංගමය යන සංවිධාන විසින් තමන්ව පිළිගන්නට තවමත් සූදානම් නොමැති බවයි. යූලියා ලැටිනිනා නම් ප්‍රසිද්ධ මාධ්‍ය වේදිනිය සමගින් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී රුසියාව සමගින් මේසා විශාල යුද්ධයකට පැටලීමට සිදු වූ එකම හේතුව තමන්ගේ මෙකී සිහිනය බව පෙන්වා දුන් ඇරස්ට්‍රොවිච් සඳහන් කරන්නේ තවදුරටත් එකී සිහිනය මත්තෙහිම එල්බ සිටිමින් තමන් විසින් තමන්වම සමච්චලයට ලක්කර ගැනීමේ ක්‍රමවේදයෙන් බැහැරවීමට කාලය එළඹ ඇති බවයි. තම රට ස්වාධීන රාජ්‍යයක් බව පවසන හෙතෙම එහි අනාගතය බ්‍රසල්ස් නුවර හෝ වොෂින්ටනේ හෝ මොස්කව් හිදී නොව කියෙව් හිදී තීරණය විය යුතු බවයි. ඒ සඳහා තමන් කිසිදු පාර්ශ්වයකට ගැති නොවීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන හෙතෙම මෙකී කිසිදු සංවිධානයක සමාජිකයින් නොවන අසර්බයිජානය, ඊශ්‍රායලය සහ දකුණු කොරියාව අදාළ භූදේශපාලනික සම්බන්ධතා තමන්ට වාසිසහගත අන්දමින් පවත්වා ගනිමින් තම රාජ්‍ය අභිමතාර්ථ මුදුන්පත් කරගන්නා ආකාරය ඊට උදාහරණ වශයෙන් ගෙන හැරපෑවා. එතකින්ද නොනවතුන ඔහු නේටෝව කෙසේ වෙතත් යුරෝපා සංවිධානයට යුක්‍රේනය එක්කර ගැනීමේ යෝජනාවට හංගේරියාව එලිපිටම විරෝධය පළ කළ ආකාරයත් ප්‍රංශය සහ අයර්ලන්තය පවා යුක්‍රේනයේ යුරෝපා සාමාජිකත්වය බොහෝ දුරක පවතින්නක් බව ප්‍රකාශ කිරීමත් පිළිබඳව යථාර්ථවාදීව සලකා බැලිය යුතු බව පෙන්වා දුන්නා. කෙසේ නමුත් මෙවන් ප්‍රකාශවලට එරෙහිව සෙලෙන්ස්කි පාර්ශවය දැඩි විරෝධයක් පළ කරන අතර ඔවුන් පවසන්නේ මෙකී ප්‍රකාශ රුසියාවේ අවශ්‍යතා අනුව සිදු කරන බවයි. මේ හැරුණු කොට ගත වූ දෙවසර තුළ සෙලෙන්ස්කි පාලනය කෙතරම් දුරකට ජනප්‍රියතාවතින් පිරිහී ඇද්දැයි සනාථවන තවත් පැතිකඩක් පසුගිය සතිය අනාවරණය වූ අතර යුක්‍රේන මාධ්‍ය නිරීක්ෂකයෙකු සඳහන් කළේ යුද්ධයට අදාළව තම ප්‍රචාරණ යාන්ත්‍රණය පණගැන්වීම සඳහා රජයේ මැදිහත් වීමෙන් ආරම්භ කරන ලද ටෙලි මැරතන් නම් දිනපතා පැය 24 පුරාම ක්‍රියාත්මක යුද පුවත් වාර්තාකරණය කෙරේ ඇති විශ්වාසය මුළුමනින්ම පාහේ බිඳ වැටී ඇති බවයි. රජයට පක්ෂපාත මාධ්‍ය පමණක් සම්බන්ධ කරගනිමින් දියත් කළ මෙම වැඩසටහන මුල් සමයේ සමස්ත යුක්‍රේන රූපවාහිනී ප්‍රේක්ෂක ප්‍රජාවෙන් 40%ක් පමණ ඒහා බද්ධව සිටි නමුත් මේ වන විට එය 10%ක් දක්වා පහත වැටී ඇති බව පෙන්වා දුන්නා. යුද්ධය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වාර්තා නොකිරීම තමන්ට වාසිදායක තත්ත්වයක් ඇති බවට ව්‍යාජ චිත්‍රයක් නැවීම සඳහා තෝරාගත් පුවත් පමණක් වාර්තා කිරීම ඇතුළු කාරණා හේතුවෙන් ඒ පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බව පෙන්වා දෙන මෙම ජනමත සමීක්ෂණය යුද්ධයේ මුල් සමයේ යුක්‍රේනය නොලැබූ තරමේ ජයග්‍රහණයක් අත්කරගත් බවට සමස්ත ලෝකයාම විශ්වාස කරනු ලැබුවේ මෙම ප්‍රචාරණ යාන්ත්‍රණයේ දායකත්වය අනුව යන කාරණය බැහැර කළේ නැහැ. මේ අතර යුදමය ගැටුම් සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරක් ජනවාරි 6 වනදා වාර්තා වූ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ වාර්තාවලට අනුව නෙප ගංගිවුරට කිලෝමීටර 140-150 අතර දුරකදී යුක්‍රේන ගුවන් හමුදාවට අයත් Su-25 සහ Su-27 වර්ගයේ ප්‍රහාරක යාන දෙකක් බිම හෙලන්නට රුසියානු ගුවන් ආරක්ෂණ මෙවලම් සමත්ව තිබුණා. එපමණක්ම නොව ඇමරිකාවෙන් ලබා දෙන ලද හිමාස් වර්ගයේ මිසයිල සහ සෝවියට් සමයේ යුරගන් මිසයිල 14ක් සමගින් නෙප්චූන් වර්ගයේ නෞකානාශක මිසයිල 6ක්ද විනාශ කරනු ලැබූ බවද සඳහන්.
රුසියානු වාර්තාවලට අනුව යුද්ධ ආරම්භයේ සිට මේ දක්වා යුක්රේන ප්‍රහාරක ගුවන් යානා 567ක් හෙලිකොප්ටර් යානා 265ක් සහ ඩ්‍රෝන යානා 10526ක් විනාශ කරලන්නට රුසියානු ගුවන් ආරක්ෂණ මෙවලම් සමත්ව තිබෙනවා. ඒ අනුව බලන කල වර්තමාන අධිතාක්ෂණික යුද කලාවේ පුළුල් කාර්යභාරයක් ගුවන් ආරක්ෂාවට පැවරී තිබෙන අතර එහි හැකියාවන් අනුව සමස්ත යුද්ධයක ප්‍රතිඵලය තීරණය කිරීමට වූ හැකි බව මේ වන විට පෙනෙන්නට තිබෙනවා. මේ අන්දමින් රුසියා යුක්රේන යුද්ධයේ 99 වන සතියේ තොරතුරු සමාලෝචනය මෙතකින් අවසන් වන අතර යුද්ධයේ 100 වන සතියේ තොරතුරු සමගින් යලි හමුවන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නවා. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් මේ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.